ಅದ ಉರ್ಥಾಂತೆಯ ಮುಖವಾ ಚಾಲ ರಾಜು ವಂಚಾ ದೂಷಣ ಕೊಮಿಸಮ ನೆವತ ರಸ್ಕರಾಯ್ පවන් සරදල හිටියේ කෑව මුළු හීනෙම අගබිසවනි මේ යන්න රජතුමා වඩිනවා හප්පට සිරි නී නී ඒ පොරොයිද සී 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 මොකද 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 සී සී ටීවී නෑ 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 සීරුවෙන් ඉන්නවා සීරුවෙන් ඉන්නවා මම නිශ්ශබ්දවන් කොමිසම රජකමට වඩින සේක මොන මොන ඌලව්වද මොකද ඒ කිව්වේ මම කොමිසම නෙමෙයි පොඩක් ඉන්නවා රජතුමා මොකටද ඉන්නේ කොමිසමට රජතුමා කොමිසමට වඩින සේක මාමති අයියෝ මට මේ ඔක්කම තරිමි හඬත් හරි මට එපා වෙලාදී මාමති දැන් අර කොමිසමේ වැඩ හරිද රජතුමනි මොන කොමිසමද ඇයි අකුණේ කොමිසම් ගොඩක් තියෙනවද රජතුමනි මට කලිසන්නම් ගොඩක් තියෙනවා කමිස තමයි ටිකක් අඩු අරන් දෙනවා නම් ඔබතුමාට පින් සිද්ධ වෙයි කමිස අනේ රජතුමනි දැන් මායමතුමාට කමිස අරන් දෙනවා නම් මටත් මගේ 15ම අර මේ කොළපාට කමිස දෙක තුන අරන් දෙන්නකෝ මේ 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 විකාර නැතුව කොමිසමේ පළවෙනි විත්තිකරු කැඳවනවා මහයමති එහෙමයි එහෙමයි ඒයි පොරෝ කොමිසමේ පළවෙනි විද්‍යාකරු කැඳවනවා මේ වහමති ඔය පොතේ තියෙනවා නේද අද විසඳන්න තියෙන නඩු ටික ඒ පොත බලාගෙනවත් හරියට කියනවා ගෝ මහයමති කැඳවනවා පළවෙනි විත්තිකරු පළවෙනි විත්තිකරු පොඩක් ඉන්න මේ රජතුමනි පොත බලන්න ඕනේ පොත පොත හරි කැඳවන්නම් රජතුමනි කැඳවන්න සුරූපී විලාසයෙන් කෙත්තාරාම අන්තයේ සිට පන්දුවට පහර දෙනවා මහමති මොනවද මොනවද මහමති ඔය කියවන්නේ පොඩක් ඉන්න බලන්න මේ රජතුමනි මේ විත්තිකරු ගැන නෙමෙයි මේ කියලා තින්නේ පිටිකරු ගැන ඒකනේ බැඩලා තින්නේ බලනවා බලනවා මහමතුමා ඔය කියවන්නේ අර මේ කිරිකැට ඉස්තර ලියලා තියෙන පුස්කොළ පොතනේ මේ තියෙන්නේ පුස්කොළ පොත නියම පුස්කොළ පොත හොඳයි මේ තියෙන්නේ වේලිච්ච මිරිස් 500යි කොත්තමල්ලි ග්‍රෑම් 250යි අබ 50යි ගම්බිරිස් ඇට 150යි වදකා අවුන්ස 10යි මේ මහමතුමා මොන උලව්වද ඔය කියවන්නේ වැරදි එකක් පට සිරිමි අපේ දේවිය නෝරදාම මේ හවස ගේන්න කියලා දුන්න බඩු ලිස්ට් එකනි මාමති හරියට ඕක කියවනවා ඕන දැන් මට තද වීගෙන යන්නේ ආපෝ මේ ඔබ ආන්දර තද වුණා වගේ නෙමෙයි හවසට යද්දි මේ බඩු ටික ගෙනියන්න බැරි වෙලා අපේ දේවියට තද වුණා මේ මෙතන තියෙන මහයමතිකන් හිතන්ට වැඩක් නෑ නිකන් බල්ලමාක් එකට වැටින් නිකන් හරි වචනයක් කඩ ගහගෙන ගියනම් ගෙනෙන්න පරසක් වලට ඇහෙන්න ගහන්නේ පොළවේ නිකන් හරි මං විරුද්ධව වචනයක් කිව්වොත් එහෙම මගේ ඇඳුම් ටික ඔක්කොම පොළවේ ගාලා මාව බෝල කූඩුවේ එල්ලන්නේ මං කීව තව ගිල්ලා දිනවල ඕ බුදු අම්මේ ඒ විසවගේ රැස්පට් එක දවසක් මං යනකොට මායමතුමා වසින් මැසිමට දාලා බොත්තම් ඔබනෝ ඔව් ඔව් එක පාරක් එහෙම වුණා හප්පෝ අපේ පොරොයිට ඇවිල්ලා තමයි මාව එදා බේරුනි අර වසින් මැසින් එකෙන් එළියට වතුර යන තැනින් ඇවිල්ලා මම ආපු ගමන් කරකෙවනේ වතුර යන කෑල්ල net fm auto pass යකුනේ කො දැම්මේ චූදිත ලයිස්තුව කවුද ඔය වැඩේ කරලා දෙන්නේ මේ ඇස්සේ රත්මාට ස්මෙල් එක එන්නේ නැද මොන වෙලේද ඔය කියන්නේ මේ චූදිත ලයිස්තුව ගැන අහන්නේ අපේ අර වැඩේ නෙමෙයි නේද මට දිත කෑල්ල ඇහුන්නේ නැහැ හප්පටි මහමෙතුමා මේ ඩස්බින් එකේ තියෙන්නේ මේ අයියෝ අපි මේ සිංහාසනේ පිහදාන්න අරන් තියෙන චූදිත ලයිස්තුව මේ 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 කොකෝ ඔබදෙනවා ඔබදෙනවා මෙහත් අයියෝ බලනවාක මේකේ මේ හැමතැනම කුණු ගෑවිලා මේකේ තියෙන අකුරුවත් පේන්නේ මේ පෑන දෙනවා අලුතෙන් මේක ලියාගන්න පෑන මගෙන් ඉල්ලන්නේ මොකටද ඔය කණේ ගහගෙන ඉන්නේ මහමෙතුමා අයියෝ මෝඩ පොරොයිදියා ඉක්මනට ගිනව වං කනේද දකුණු කනේද ගහන් ඉන්නේ මං පෑන ඒ උතුර කනේ ඔය තියන්නේ මේ පැත්තේ
ඔක්කොම පොඩ්ඩක් ඉන්න බලන්න. රජතුමනි මේකේ ඇටියට රජතුමනි පළවෙනි ජෝදිද හුලා. මහමදි නිකම්ම හුලාද? නෑ 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 ජීපී හුලා ගල් පෙරළු හුලා. ජීපී ජේපී නෙමෙයිනේ. ආපෝ ජේපී විතරක් නෙමෙයි දේශබන්දු දේශසක්ති ආචාර්ය මොනවද මේ යෝදයට නැත්තේ බුදු අම්මේ අලුතෙන් අදලා මේ අමුණපු කෑලිත් තියෙනවා මේ මහමදි මොකද්ද මෙයාගේ චෝදනාව 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 ඇවිල්ලා රජතුමනි ප්‍රසිද්ධ නාන ලිඳක ඇදගෙන නෑමද ඒව පැන්නනේ කියන්නේ ඉතින් නෑ 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 ඒක නෙමෙයි ප්‍රසිද්ධ නොතාරි සර්ටිෆිකේට් එකක් හොරෙන් හදාගෙන පන්නුවනි නැත නැත මා රජතුමනි ප්‍රසිද්ධ රැස්ට්‍රීමක වල්බල් කතා කරලා මේ බලංකු මේක පයින්නවනේ නැත නැත රජතුමනි මේ ඇවිල්ලා ප්‍රසිද්ධ ස්ථානයක පෝස්ටර් අලවලද අයියෝ අනේ නැත නැත රජතුමනි මේ අයියෝ මේ රජතුමනි ඔය චෝදනාව ඔයාම කියා ගන්නවද මල්ලවති නෑ නෑ කියන කියන මං අහන් ඉන්නම් කියන මේ මේ මායමතුමා දැන් ඔය ප්‍රසිද්ධ කියන කෑල්ල කියලා කියලාම සෑහෙන්ද ප්‍රසිද්ධ වෙලානේ තියෙන්නේ එතනින් එහාට ඉතුරු කෑල්ල කියන්නකො දෙයිද කියන්නේ කියලා බලමුක එකපාර කෝකට රජතුමනි ප්‍රසිද්ධ ස්ථානක බූර්වා පොලක් පවතාගෙන යෑම මොකද්ද අයියෝ බූර්වා බූර්වා පොලක් ප්‍රසිද්ධ ස්ථානක පවතාගෙන යෑම Net FM Auto Pass දැන් මේ හුලා ඉන්නවා මේ ඉන්නවා නෙමෙයි මෙතන මේ නම් ලකුණු කරන්නේ හරි මේ මේ නෑ නෙමෙයි අවසරයි කියලා වචනේ කියනවා අවසරයි අන්නේම දැන් මේ ප්‍රසිද්ධ ස්ථානයක සූදු පිටියක් පවත්වාගෙන යෑමට තමා වරද කරුද නිවැරදි කරුද මේ මොකද්ද කිව්වේ මොකද්ද කිව්වේ අනේ මන් දන්නේ හරියට අහගන්නවකො මේ අහන්නේ රජතුමා බෝරුවාගේ පිටියේ පිටිගෝනියක් තබාගෙන යෑම මේ මොකද්ද රජතුමනි මොකද්ද අයියෝ හරියට අහගන්නවකො මායමති මේක තමයි හුලා අහගන්නවකො හරියට මාවම ගන්න ඇතු බලනවා ගෙහන් අහලා මෙහන් අහලා එහන් අහලා මෙහන් අහලා මේක පටලවන්නේ නැදනේ හුලා හුලා ඈ කියනවා ප්‍රසිද්ධ ස්ථානයක බෝරුවා පිටිය පවත්වාගෙන යෑමට තමා වරද කරුද නිවැරදි කරුද දැන් එතකොට මේ රජතුමනි බූර්වාද ওই පිටියේ පවත්වගෙන ගිහින් තියෙන්නේ. ඒකට දැන් මන්ද වැරදිකාරයා වෙලා තියෙන්නේ. මේ හුලා ඈ බබා වෙන්න එපා. බූර්වා කියලා කියන්නේ අර සතාට නෙමෙයි. මේ මායමතුමාටද? මොකක්? මේ හරියට අහගන්න අහගන්න. හා හා රජතුමනි පවසන්න. බූර්වා නැමැති ක්‍රීඩාව කරන පිටියක් හුලා පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒකට තමා වරද කරුද නිවැරදි කරුද? මේ ඇවිත් තුන්වෙනි වතාවට මොනවා රජතුමනි මම මේ පිටියක් පවත්වාගෙන ගිහින් තියෙනවා හරි කියන්න බලන්න කොහෙද පිටිය තියෙන්නේ කෙත්තාරාමේද සීසීද එන්සීසීද බීසීසීද බීටීසීද මොකද්ද අඩුම ගානේ බූම් ෆීල්ඩ් කොහෙද තන කියන්න කොහෙද පිටියක් මම මහමදි මේ චෝදනාව සංශෝධනය කරන්න වෙයි මේ ලොන්ඩරියට දාලාද මොකද්ද දැන් මොකද්ද මේ සෝදන්න තියෙන කතාවක් කිව්වේ අයියෝ කනේ පිටුද? එයි. හා? කනේ මනි පිටුද කියලා අහනවා අද්දුම. මගේ කනේ? ඔව්. අහන දේට උත්තර දෙනවා හරියට. මං කිව්වේ මහමති මේ චෝදනාව සංශෝධනය කරන්න ඕන කියලා. ඒ කියන්නේ නැවත සකස් කරන්න ඕනේ කියලා. මට හිතුණා මට හිතුණා. මොකද මේ හුලාව මේකෙන් චෝදනාවලින් නිදහස් කරලා යවලා වෙන කවුරු හරි මේ චෝදනාවට ජූති දෙය කැඩෙන මාට්ටු කරන්න තමයි රජතුමා මුලින් ඉඳලම ප්ලෑන් කළේ කියලා. මේ රජතුමනි අලුතෙන් ජූති දෙයක් මේ කේස් එකට දානවා නම් එහෙම හොයලා රස්තියාදු වෙන්න ඕන නැහැ. අපේ මේ පුරෝහිතය පටලවලා දාන්න පුළුවන් ඕන. චිකේ මහමති තේරෙන්නේ නැද්ද? මේ චෝදනාව පනවදි ඔබ වහන්සේ වගේ මොකද්ද නෑ මම මං කියන්නේ ඔබ වහන්සේමනේ ඕක මේ චෝදනාව පිළිගන්නේ නේද මෙහෙමනේ ආමදි අපි මේකේ බූර්වා කියලා කිව්වට මේක සතෙද්ද ක්‍රීඩාවක්ද මොකද්ද කියලා හරියට විග්‍රහ කරලා නැහැ නේම
මායමති හප්පට සිරි ගහය බලන්න දෙන්නේ පටරන්ද්‍රත් එනගත්තේ ඕකෙන් තමයි මේ යෝධයත් එනගන්න හදනවද කොහෙද මට පේන විදියට Net FM Auto Pass මහමති හුලා තාම ඉන්නවද ඔය ඉන්නේ ඔය යෝධයා කොහේ යන්නේ මේක දාලා කවුරු ආවත් මේක සෙට් වෙනව මෙතනට දැන් අර චෝදනාව සංශෝධනය කරලා හරි ගැස්සුවද චෝදනාව සංශෝධනය කළා මේ හැදුවා දැන් මොකද්ද චෝදනාව බෝරුවා කීඩා කිරීම සඳහා සූදු පිටිය පවත්වාගෙන යෑම හොඳයි හුලා වැරදි කරුද නිවැරදි කරුද සම්පූර්ණ බොරු චෝදනාවක් මොකද්ද මම සූදු පිටිය පවත්වාගෙන ගියේ නෑ ඒ කියන්නේ සූදු ගැස්සුවේ නෑ නෑ දැන් ඔය චෝදනාවේ තියන්නේ සූදු පිටිය පවත්වාගෙන ගියයි කියලානේ අනේ අර හුණ්ඩුවක් වගේ කාමරයක් අස්සේ තමයි ඔක්කොම කළේ ඔය ක්‍රිකට් ගහනවා වගේ රගර් ගහනවා වගේ මහ විශාල පිටියක් මම පවත්වාගෙන ගියේ නෑ හරි හරි ඔය පිටියක් කියන එක අපි අයින් කරමුකෝ තමුන් බූරුවා ගැස්සුවනේ රජතුමනි මේ යෝධයා කොහොමද නෑ කියන්නේ බූරුවා කොට්ටන් 25ක් අල්ලලා දිනවනේ මේදීන් 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 හා දැන් එතකොට මේ බූරුවා කොට්ටන් කියලාද කියන්නේ නැත්තම් නැත්තම් මේදීන් මේදීන් ඇස් පන අපිටම මේදීන් නැත්තම් මේවට කියන්නේ මේ සරපු කොට්ටන් කියලාද හුලා මොකද කියන්නේ ආවුණා නේද රජතුමනි ඔය සම්පූර්ණයෙන් බොරු මං සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා දැන් මේ මේගොල්ලෝ මේකටනේ දැන් බූරුවා කුට්ටම කියන්නේ ඔව් ඔව් හා පොඩකින්නකෝ හා මේ මොකද්ද මේගොල්ලේ ආසියා ආසියා මේගොල්ලේ හේරා හේරා මේගොල්ලේ ඔය ගොලේ මේ පොරෝනි හා මේ කීයද මේ දින 10 මේ 9 8 7 6 5 3 4 2 1 දැන් මේක බූරුවා කුට්ටමක් කියලා කියනවා නම් මෙතන මේ ආසියා හේරා මේ පොරෝ මේ 10 9 8 7 මේගොල්ලෝ මෙ මොන එකද මේක ඇසි තියන්නේ බූරුවා කුට්ටම නම් තනිකර බූරුවගලම තියෙන්න බෑ මායමදි අම්මා බලලා ඒ කතාවත් ඇත්ත නේ මායමදි ඔව් ඔව් ඉතින් මේක කියනවා නම් ඉතින් අපි ඇත්ත කියලා පිළිගන්න ඕනේ මේ හුලා මොකද දැන් මේ කුට්ටමෙන් බූරුවා ගහන්න නැතුව ඔහෙ මොකද කළේ අනේ රජතුමනි මේ අහිංසක පාසල් ශිෂ්‍යයන්ට මම මේ එකතු කිරීම ඉගෙනුවානේ දැන් බලන්න 5 3 8 හරිද මායමදි 5 3 8 ලු හරි නේද හැබැයි ගියසුමාන් නම් ඒක හරි මේසුමාන්ට කොහොමද දන්නේ ඊට පස්සේ මේ බලන්න මෙතන මේ 2 5 7 හරිද හරිද මාතානේ හරිද කියලා නේ මං අහන්නේ දැන් මේ විදියට ගණන් උගන්වන එක වැරද්දද ළමයින්ට මායමදි චෝදනාව දිගට ගිනියන්න බෑ වාගේ නේද ටිකක් අමාරුයි වගේ නේද මේ අපි මෙයාව ගමු අපේ කොමිසමට කොමිසමට කොමිසමේ කට්ටියට ගණන් උගන්වන්න පුළුවන්නේ ඇයි මේ කොමිසමේ කට්ටියට ගණන් බැරිද කොහේ පුළුවන්ද දින 100වත් හරියට ගණන් කරගන්න බෑනේ මහමෙති එහෙනම් මේකව ගමු පුලාව ගත්තා කියන්නේ ගණන් අමතක වෙන්න ගහනවා Net FM Auto Pass මහමෙති දැන් එතකොට මහමෙති හුලත් අපේ නේද ඔය උගන්නන්නේ 100 ගානට ගණන් දැන් ඊළඟ චූදිතයා කවුද මහමෙති පොඩ්ඩක් ඉන්න බලන්න කවුද ඊළඟ මුදිට මුදිට නෙමෙයි වර්තුණානේ කවුද ඊළඟ චූදිත ආමිනි හච්චින් පාස් අම්මි මොකද මොකද මහමෙති සෙම් ප්‍රතිශ්‍යාවද කොත්තමල්ලි බිව්වේ නෑ 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 රජතුමනි මෙයාගේ නම හචින් බාස් කවුද මේ මෙයාද ඔව් ඔව් මේනි හප්පඩ සිරි මහමෙති මූණ දැක්කම නම් හොරක් ගෙඩියෙක් වාගේ අවංගව කියනවා නම් මූණේ ඒ ගතිය දින ඉපදෙනකොටම නැස්ගේ ඔර්ලෝසුවට ගහලා දින මේ යෝධයා දැන් මොකද්ද මහමෙති මෙයාට තියෙන චෝදනාව චෝදනා මොනවා තිබ්බත් රජතුමනි ඔබ වහන්සේගේ ඔර්ලෝසුව පරිචං කරගන්නකෝ ඔර්ලෝසුව විතරක් නෙමි ඔබ වහන්සේගේ ඔටුන් ඒ වගේම මේ 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 ඔය කොපුව කඩුව ඔය දෙකත් පොඩ්ඩක් පරිචං කරගන්නකෝ මං කිව්වට පේනවා 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 පොඩි කංගට්ටා ලක්ෂණයක් තියෙනවා කොකරත් පොඩ්ඩක් ඈතින් තියෙනවා ඈතින් තිබ්බොත් කොහොමත් විදිනවා පොඩ්ඩක් ළඟින් තියාගන්න එක අඩු ගන්න අපේ ඇස් දෙකට හරි පේනවනේ
හරි 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 චෝදනාව ගමු චෝදනාව ගමු පොඩක් ඉන්නකෝ මේ රතුමනි බලන්න පොඩක් ඉන්න හා මේ දෙන්නේ වත්කම් මරකම් නොකිරීම මහමදි දැන් දේශපාලඥයෙක් වෙලා මරකම් නොකර හිටියොත් ඒකටත් නඩු දානවද රජතුමනි පොඩ්ඩක් වැරදුන මගේ මේ ඇහි පෙනීම පොඩ්ඩක් අවුලක් තියෙනවා මේ 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 මේක දෙන්නේ මේ වත්කම් බරකම් හෙඩි නොකිරීම ආ බරකම් හිලි කරන්න බැරි වෙලා නේද එහෙමයි එහෙමයි මොනවද මෙයාට තියෙන වත්කම් අනේ රජතුමනි වත්කම් කියලා කිව්වට මගේ අසරණ කමට මට අහසින් යන ඔය පොඩි දඬු මොනර කීපයක් තියෙනවා තව තව तब वो एक दिन वो आसपे यंत्र तेल गाना इस तान की बेगुत तेनो तब तब ऐच्छल नै नै राजा तुमने मैं पोड़ी बाडू नेव देखा तो रगुत तेनो मैं मोहदे आने वाले माया में दी ताकतेरु प्रश्न ना हाँ इन्नो वाले आई रात तुमने मूड ने तो करात्ता बाला लोग नेव यानो वाले समावेन रात तुमने मेगा हंगला दीप बातकाम बोले हैडिय ඔය මොහොතේ නැව් තියෙන විදියකුත් නැ සාග්ගු දෙකෙත් හංගල නැව් තියා ගන්න පුළුවන් තරමී අණ්ඩපාලයක් මේක මේ තව එතකොට වතු පිටි එහෙම නැ අනේ රජතුමනි මේ මේ පොඩි පොල් වතු කෑල්ලක් නම් තියෙනවා කොච්චර විතරද මේ පොඩි කෑල්ලක් අක්කර 800ක් විතර එච්චරද තේ අක්කර 300 ඉතින් කියන්න දෙයක් නැනේ පොඩිනේ ඇත්තද ඔව් ඔව් රජතුමනි තව අවුරුදු දෙකක් හිටියානම් බැරි වෙලාවත් මේ යෝධයාට දිස්ත්‍රික්ක දෙක තුනක් තියෙන පළාතක්ම ගන්න ඒ විතරක් නෙමෙයි මේ යෝධයා වෙනම ආණ්ඩුවකුත් හදනවා හතින් වාස් මේ සියල්ල දුකසේ හම්බ කරපුවා නේද අනේ ඔව් රජතුමනි බොහොම අමාරුවෙන් මිනි මරාගෙන ගහලා කුඩු පට්ටම් කරලා තග දාලා බොහොම අමාරුවෙන් දුකෙන් මහන්සියෙන් හම්බ කරගත්තා දැන් එතකොට වත්කම් වලට තියෙන්නේ මෙච්චරද ඔව් රජතුමනි මෙහෙ තියෙන්නේ ඕන් ඔච්චරයි මෙහෙ මෙච්චරයි කියලා කිව්වේ පිටක් තියෙනවද අනේ පිට කිව්වට ඔය සීසෙල් දූපතක පොඩි පාම් එකක් තියෙනවා. ඒ ඊට අමතරව ඒ බැංකුවක පොඩි සොච්චම් මුදලක් තියෙනවා. කීයද? ඩොලර් කෝටි 8000ක් විතර තියෙන්නේ පොඩි ගාණක්. වෙන රටවල් වලට ගිහිල්ලාම නෑ. අනේ තියෙනවා. රජතුමනි මේක මේ රටේ තව අවුරුදු දෙකක් හිටියනම් මේ රටේ ඉන්න මිනිසුන්ට වෙන රටකට යන්න වෙනවා. මේක ඔක්කොම ඉඩන්ටික අරගෙන දැන් එතකොට මේවා මේ પરම්පරාවෙන් ලැබුණ ඒවාද අචින් වාස් ඔව් ඔව් එක එක પરම්පරාවල තිබිච්ච ඒවා ආ ඒ කියන්නේ මේ මේ නෑදෑයන්ගේ ඔව් ඔව් ඉතින් නෑදෑයෝ කියලා කිව්වහම රජතුමනි රාවණා රජුරුවන්ගේ කාලේ ඉඳලා අපි ඔක්කොම පැවතගෙන එන හින්දා අපි ඔක්කොම ඉතින් නෑදෑය වගේනේ ඇයි රජතුමනි අහලා නැද්ද අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන්දින් හලයම නෑදෑයෝ අපි ඔකම බියව ඇති 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 දැන් එතකොට මේ රාවණාගෙන්ද ඔයලා පැවතෙන්නේ ඔව් ඔව් ඉතින් අපි රාවණාගේ પરම්පරාවෙන් පැවතගෙන එන හින්දා මේ ඒ කාලේ ඉඳලා තියෙන උරුමෙට තමයි ඔය අනිත් දේවල් අපි අරගත්තේ අපි මෙතෙක් කල් ඉඳන් හිටියේ මිනිහා පැවතගෙන එන්නේ වඳුරගෙන් කියලා ඒ ඔය අනිත් සෙට් එකනේ අනිත් සෙට් එක කිව්වේ ඒ කියන්නේ ඔය මේ දැන් ඔය සීතා හනුමන්තත් එක්ක සෙට් උනානේ ඒගොල්ලන්ගෙන් පැවතගෙන එන කට්ටිය තමයි ඔය වඳුරන්ගෙන් කියලා කියන්නේ ඒ ඒ මොකද්ද සීතා හනුමා අයියෝ ඇයි ආලා නැද්ද රජතුමා හනුමා සීතා ප්‍රේම වෘතාන්තේ ආ සීතල හනුමල හෙසෙට්ටෙද්දී ඔයගොල්ලෝ මේ මේ බාණ්ඩාගාරෙත් එක්ක සෙට් වෙච්ච කට්ටිය නේද ඒ මොකද්ද මහමෙදී බාණ්ඩාගාර කතාව ඇයි රජතුමනි අර හිමින්යාර් එක මේ යෝධයාට බාර දීලා බාණ්ඩාගාරට විද්දනේ නිකන් විදිල්ලක් නිකන් පෙනේරෙවෙන්න දැන් එතකොට මහමෙති ඒ කාලේ මෙයාට ඒවට දඬුවම් දුන්නද මොන මගුලක් මගෙන් අහනවද මන් දන්නේ ඇයි රජතුමනි රජතුමත් ඒ කාලේ හිටියේ කොහෙද මේ යෝධයා බාණ්ඩාගාරට විදින කාලේ උපවාසෙ එතනනේ හිටියේ දැක්කනේ මහමෙති කෑ ගහන්න එපා දැක්කා දැක්කා
ඒ වුණාට ඉතින් නොදැක්ක වාගේ හිටියා. ඉතින් එහෙනම් නොදැක්ක වාගේ හිටියා නම් දැන් ඇයි මාව කණ්ඩාදන්නේ? මෙන්න මේ මගුලේ චෝදනාව අයින් කරලා දානවා. මේ රජුනේ මේ චෝදනාව වලින් නිදහස් කරන්න නම් පුළුවන් මේ යෝධයාව. හැබැයි අපි මේ කොමිසමේ කාටද මේ යෝධයාව පත් කරලා ගන්නේ? මහමෙති. පරණ උඩ යන්න බැරි දඬුමොනරයක් අරගෙන මේ ආට බාර දෙමු. ගිය බාර නම් උඩ යන්න පුළුවන් දඬුමොනර ඔක්කොම ටික බාර දීලා මේක අයින් වෙද්දී ඔක්කොම බිම ලෑන් කරලායි තිබ්බේ. දැන් ඒක මේ බාර බිම ලෑන් කරපු ඒවා මේ යෝධයාට දීලා මේක උඩින් යයිද මන් දන්නේ. Net FM Auto Pass.